තව සුබ පුවතක් සුබ ආරංචියක් ඔබට තියෙනවා ඉදිරිපත් කරන්න ලයිට් බිල 16 වනදා සිට අඩුවේ. ඒ අද මව්බිම පුවත්පතේ අනුර බාලසූරියගේ පුවතක් විදුලි බිල අඩුවේ මේ ලැබෙන 16 වනදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපකීතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු මහත්මයා උපුටා දක්වමින් මව්බිම පත්‍රයේ වාර්තා කරන්නේ. ඒ බිල අඩුවීම අර තෙල් අඩු වුණා වගේ ඊළඟට බස් ගාස්තු අඩු වෙනෝ වගේ සොච්චම් ගානකට වඩා දැනෙන ප්‍රමාණයක් වේවි කියලා ජනතාව අපේක්ෂා දල්වාගෙන පුළුවන් තරම් විදුලි බබුලු දල්වන එකේම අඩු කරගෙන විදුලිය පරිහරණය පුළුවන් තරම් සීමා කරගෙන අරපිරිමැස්මෙන් කටයුතු කරමින් ඉන්න වෙලාවක් මේක බලාපොරොත්තුවක් තමයි ලයිට් බිල අඩුවීම කියලා කියන්නේ. පමණක් නෙමේ වතුර බිලත් බොහෝ දෙනෙකුට දරා ගන්න බෑ. පොඩ්ඩක් අපි මතක් කරලා බලමු. දැන් පහුගිය කාලෙට ගියාට පස්සේ අවුරුද්දක් දෙකක් තුනක් එහාට ගියාට පස්සේ ලයිට් බිල ගෙවපු කාණටත් වඩා දැන් වතුර බිල වැඩි වෙලා තියෙනවා. බොහොම සුළු ගණන්නේ ගෙදරක වතුර බිලක් ගෙවේ. සමහරු 100 200 300 තමයි වතුර බිල ගෙවේ. හැබැයි අද වෙනකොට 2000 ඊටත් එහා වතුර බිලක් එන තත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඔය සියල්ල හැමුවේ බස් ගාස්තුවද ත්‍රිරෝද ගාස්තුවද කුලී රත ගාස්තුවද මේ සියල්ල වැඩි උනාට කාගේද කීයෙන් කී දෙනාගේද වැටුප වැඩි උනේ ආදායම වැඩි උනේ කියන එක තමයි තියෙන බරපතලම ප්‍රශ්නේ. බදු ඔය ටික අමතක කරන්නත් බෑ. ඒවත් එකතු කරලා බැලුවොත් එහෙම කොයිතරම් පරතරයක් ඇති වෙනවද? සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.